අවසරයි. ඒ වගේම අද වැනි ඉතාමත් කාර්යබහුල දවසක බලංගොඩ ව්‍යාපාරික හිමියන්ගේ සංසදයේ ආරාධනාව පිළිගෙන මෙම ඉෆ්තාර් උත්සවයට සහභාගී වුණු බලංගොඩ ගොරක්ගහමඩ ප්‍රධාන ජුම්මා මස්ජිදයේ ප්‍රධාන මවුලවිතුමන්ලත් ඒ වගේම විශේෂිත ආරාධනාවන් වෙන ඔබතුමන් සියලු දෙනාමත් ඒ වගේම බලංගොඩ නගරයට විශාල සම්පතක් වුණ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උදේහවස වෙහෙසන ව්‍යාපාරික මහත්තුරුන් වෙන ඔබතුමන් සියලු දෙනාම මේ සභාව බොහොම සාදරයෙන් සහ බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවට ආරාධනා කර සිටිනවා. අතරම අද බොහොම සුවිශේෂී දවසක්. ඒකට හේතු කීපයක් තියෙනවා. ඔබතුමන්ලා සියලු දෙනාම දන්නවා අපගේ සංසදය හරහා දෙවන වතාවට මේ ඉෆ්තාර් උත්සවය ඕගනයිස් කරන්නේ සංවිධානය කටයුතු කරන්නේ. ඉතින් මේ තුලින් ඔබතුමන් සියලු දෙනාම නැවත වතාවක් වුණ ගැහිමට ලැබීම ඇත්තරම බොහොම සතුටුදායකයි. ඉතින් මම ආපු වෙලාවේ නම් බෞද්ධරයක් ව්‍යාපාරික මාතෘරුන් අද වැඩසටහන අපේ ආරමුණු සම්බන්ධව ඒ වගේම විවිධ ප්‍රශ්න ගැටළු ඒ වගේම ව්‍යාපාරිකයාට තියෙන ගැටළු සම්බන්ධව කතා කරන්න ඉල්ලීමක් කරා. ඇත්තරම අද දින අපි සියලුම මේ ගැන මම කල්පනා කරපොත්ම මේ නෝම්බි කියන වචනේ දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක දෙමළ භාෂාවේ ලියවිලා තියෙන්නේ නෝම්බු කියලා. ඒක නෝම්බි කියන විදියට තමයි අපි සිංහල අපි අතර පරිහරණය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි රාම්සාන් කියන වචනේ ඒක අරාබි භාෂාවෙන් ආපු වචනයක්. ඒකත් එදා ඉඳලම අපේ සමාජය තුළ භාවිතා වෙනවා. ඇත්ත වශයෙන්ම මේ මුස්ලිම් වරේ කියන්නේ කවුද? මේක හරි වටිනා දෙයක් නේ. දැන් අපි දන්නවා බෞද්ධයෙක් කියන්නේ කවුද? බෞද්ධයෙක් කියන්නේ පංචශීලයට අනුව ජීවත් වෙන කෙනෙක්. කතෝලිකයෙක් කියන්නේ කවුද? දසපනත අනුගමනය කරමින් ජීවත් වෙන කෙනෙක්. මුස්ලිම් වරේ කියන්නේ කවුද? මුස්ලිම් වරේ කියන්නේ පළවෙනිම එක අල්ලාහ් දෙවියන් කෙරෙහි විශ්වාසය තබලා අල්ලාහ් දෙවියන්ගේ දැඩි බැඳීමක් ඇතිව අල්ලාහ් දෙවියන්ව විශ්වාස කරන පුද්ගලයා පළවෙනියෙන්ම මුස්ලිම් වරයෙක් නම් ඔහු අල්ලාහ් දෙවියන්ගේ සාක්ෂිකරුවෙක් බවට පත් වෙනවා. මම විශ්වාස කරන්නේ ඒ හැම කෙනෙක්ම පස් වතාවක් දවසට දෙවියන් වන්දනා කරන්න ඕනේ. තුන් වෙනුව ඒගොල්ලෝ හරි හම්බ කරන මුදල් වලින් 2%ම වාරක් දුප්පත් මිනිසුන්ට බෙදලා දෙන්න ඕනේ. හතරවෙනි එක මුස්ලිම් කෙනෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම මේ සමාජයේ මේ නෝම්බි කාලේ නෝම්බි රාම්සාන් උපවාසය පිළිගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනේ. පස්වෙනිව ඔහුට මුදල් තියෙනවා නම් අරාබියේ මක්කම වන්දනා කරන්න ඔහුට හැකියාවක් තියෙනවා නම් මක්කම වන්දනා කරන්න. මෙන්න මේ කාරණා පහ තුල තමයි මුස්ලිම් වරේ කියන්නේ කවුද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අපේ සමාජයේ කී දෙනාද දන්නේ මේ කාරණා පහ අනුගමනය කරනවා මේ මිනිස්සු කියලා? කී දෙනාද දන්නේ? උඟ දෙනෙක් දන්නේ නැහැ. උඟ දෙනෙක් දන්නේ නැහැ පස් වතාවක් සලාතේ යෙදෙනවා කියලා. දැන් මේ ඔබ තමුනාන්සලා සහභාගී වෙන්නේ හවස තියෙන මග කියන සලාතේ. ඒකට පස්සේ තමයි නෝම්ගේ අවසන් කරන්නේ. ඒ සලාතේ අවස්ථාවට තමයි දැන් සහභාගී වෙන්නේ. ඉතින් මම කල්පනා කරා මේ උත්සවයට මට ආරාධනා කරාට පස්සේ හැමදාම ඇවිල්ලා මොන හරි දෙයක් කතා කරලා යනවට වඩා අපි මේ ජීවත් වෙන සමාජයේ අපිට මොනවද දැන් කෙනෙක් මගේ අහුවොත් කියයි අපි මේ උත්සවේ දිනන වෙසක් උත්සවේ වෙනකොට ඒගොල්ලෝ ඇවිල්ලා අපිට උදව් කරයි. මම ආදරණීය මිත්‍රෝනි විශේෂයෙන්ම අපේ බෞද්ධ පිරිසක් මෙතන ඉන්නම අයට කියන්නේ කැමති අපි මෙවැනි දෙයක් සංවිධානය කරලා අපි ලබාගත යුත්තේ භෞතික දෙයක් නෙමෙයි. අපි ලබාගත යුත්තේ මහමත්තුමා දේශනා කර ධර්මයේ තුලින් අධ්‍යාත්මික දෙයක් තමයි අපි ලබාගත යුත්තේ. මොකක්ද අපිට ලබා ගන්න පුළුවන් අධ්‍යාත්මික? අපිට නොගැලපෙන තැන් අපි හැමෝම අතර තියෙනවා. හැමෝම ගැලපෙන්නේ නැහැ. සමහර දේවල් නොගැලපෙනවා. ඒත් සමහර දේවල් ගැලපෙනවා. මෙතන මෞලවිතුමා සහභාගී වෙලා ඉන්නෝ. මම තුමාට කියන්න කැමති අපිට ගලප ගන්න දේවල් මොනවාද? ඔබගේ ආගම තුලින් අපේ ජීවිතයට ගලපන්න පුළුවන් දේවල් මොනවාද?
අපිට පුළුවන් පස් පාරක් ඔබතුමාලා කරන සලාතය අපේ ජීවිතේට ආශිර්වාදයක් කරගන්න. කොහොමද ඒක ආශිර්වාදයක් කරගන්නේ? අපි පස් පාරක් ඔබ දෙවියන් යදිනවා. දෙවියන්ට වන්දනා කරනවා. දෙවියන්ව සිහිපත් කරනවා. ඉතින් අපිට අපේ ආගමට අනුව අපිට පස් පාරක් දවසට අපි අදහන ආගම සිහිපත් කරන්න පුළුවන්. ඒක හොඳ නැවත හොඳක් විදියට අපි දකිනවා. නැවත හොඳක් විදියට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔබගේ ධර්මයට අනුව 2%මාරක් හම්බ කරන එක දුගී ජනතාවට දිය යුතුමයි. මේක අපිට බෞද්ධයන් හැටියට කටයුතු කරන්න පුළුවන්. අපි හම්බ කරන දේ 2%මාරක් දුපතුන්ට දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් මොකද වෙන්නේ? ලෝකෙම මීට වැඩිය ලස්සන වෙනවා. දුප්පතුන් අඩු වෙනවා. දුප්පතුන් නැති රෝගයක් බිහි වෙනවා. බලන්න අවුරුදු 2000කටත් ඉස්සෙල්ලා මහමත්තුමා දේශනා කරපු ධර්මයේ තුල කොතරම් දේවල් තියෙනවද අපි නොදන්න දේවල්. අපිට ගන්න පුළුවන් දේවල්. දැන් මම අහලා තියෙනවා මේ නෝම්බි කාලය තුල ඔබගේ කට පුළුවන් තරම් පරිස්සම් කරගන්න ඕනේ කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දේශනා පිටසක් ගිහිල්ලා කාන්තාවකට විරුද්ධව පැමිණිල්ලක් කරා. ඒ පැමිණිල්ල තමයි මෙයා නෝම්බි අල්ලනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයා අපිට ගෙවල් වල මිනිසුත් එක්ක රණ්ඩු වෙනවා. මෙයා හැම වෙලේම මිනිසුන්ට පරුස වචනයෙන් බයිනවා කියලා මහමත්තුමාට කිව්වා. උන්වහන්සේගෙන් දුන්න උත්තරේ ඔබලා කලබල වෙන්න එපා. ඒ වගේ අයට ස්වර්ගයේ දොරටුව විවර වෙන්නේ නැහැ කියලා කිව්වා. බලන්නේ ධර්මයේ තුල කෙනෙක්ට අපහාස කිරීම බැනීම තුල එවැනි දෙයකදී උනත් ස්වර්ගයේ දිනා ගන්න බැරි වෙනවා කියන එක උන්වහන්සේ දේශනා කරා. දැන් අපි පහුගිය කාලවල අපේ රටේ තිබුණනේ එක එක අරගල අරෝමය කියලා. නමුත් මේ මහමත්තුමාණන් අල්ලා දෙවියන්ගේ දූතෙක් හැටියට ලෝකෙට පැමිණුණාට පස්සේ පැමිණෙන වෙලේ මොකද්ද තිබුණේ தත්ත්වේ ලෝකෙ? ලෝකෙත් විච්ච தත්ත්වය ඒ රටවල් වල ගෑනු දරුවෙක් ඉපදුනා නම් පවුලකට ඒ ගෑනු දරුවව වලලන්න ඕනි පියා විසින්ම පණ පිටින්ම. මෙන්න මේකට විරුද්ධව දැවැන්ත ලෙස කටයුතු කරලා මිනිස්සුන්ගේ මොළේට කතා කරලා මිනිස්සු සුවපත් කරා, මනස සුවපත් කරා, මිනිසු බවට පත් කරා මහමත්තුමා. එතකොට ඒ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට අද ලෝකෙ දෙකෝටියක් ජනතාව එතුමාගේ ධර්මයේ උන්වහන්සේගේ ධර්මයේ අනුගමනය කරනවා. මේක තමයි මේ රටේ තියෙන වටිනාම දේ. ඒ නිසා ආදරණීය මගේ හිතවත් මුස්ලිම් මහත්වරුනි, මිත්‍රවරුනි, ඔබගේ ධර්මයේ තුල මිනිස්සුන්ට එකතු කරගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම මේ මොහොතේ වාඩි වෙලා ඉන්න වෙලාවේ අපේ පොලිසිය ස්ථානාධිපතිතුමා මට පොඩි වචනයක් කිව්වා. එතුමා දැනගෙන හිටියෙත් නෑ මම මෙතන කතා කරනවා කියලා. එතුමා කිව්වා මමත් ආවා මොකද මේ ආගම තුල ගොඩක් දේවල් මිනිසුන්ට ඉගෙන ගන්න පුළුවන් කියලා. මේ දැන් එතුමා කිව්වා. මෙහෙම තමයි අපි ඔබගේ ධර්මය ගැන හිතන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඔබගේ ධර්මයේ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. ඒ අවබෝධය අපිට නැති නිසා අපි මිනිස්සු අවිශ්වාසයක් ගොඩ නගනවා ඔබ තුල. හැම වෙලාවෙම ඔබ පස්වතාවක් පල්ලියට ගියොත් මිනිස්සු හිතන්නේ ඒක වැරදි විදියට. ඇයි අපි පන්සල් යන්නේ නැහැ පස්වතාවක් දවසකට? එතකොට පල්ලියටයි පස්වතාවක් යන්නේ කියලා මිනිහෙක් හිතන්න පුළුවන්. මෙන්න මේ අවිශ්වාසය, මේ අවිශ්වාසීක తত্ত্বය අපි මේ සමාජයෙන් තුරන් කරන්න ඕනේ. මොකද ඉතාම වටිනා ධර්මයක් ලෝකෙට දේශනා කරපු ශාස්ත්‍රවරයෙක්ගේ ධර්මයේ තවම සමාජයේ සමහර කොටස් වලට අවබෝධයක් නැතිවීම කනගාටුවට කරුණක් වගේම මිනිස් සංහතියේ කනගාටුවට හේතුවක් කියන එකත් මම මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි, මට බොහොම කුංචි වෙලාවක් තියෙන දා විනාඩි දෙකක් තුනක් වගේ. නමුත් මම එක දෙයක් කියන්න ඕනේ. ඔබ තමුන්වහන්සේලා කවුරුත් දන්නවා බුද්ධ දේශනාව තුල එක වචනයක් තියෙනවා. ඒක මේ පොලිස් ස්ථානාධිපතිතුමත් මෙතන ඉන්න නිසා මම ඒක කියන්න ඕනේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියන වචනේ තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ලෝගන් එක. ඒක තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ දීලා තියෙන ස්ලෝගන් එක. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. මොකක්ද මේ ස්ලෝගන් එකේ තේරුම? ධර්මය අනුව හැසිරුණොත්, ධර්මය අනුව ජීවත් වුණොත්, ධර්මය අනුව කටයුතු කළොත් හැම විපතකදීම ධර්මයේ විසින්ම උම රකින්න ලබනවා කියලා. ඇයි මේක පොලිසියට දෙන්න ඇත්තේ? ඇයි මේක පොලිස් දෙපාර්තමේන්තුවට දෙන්න ඇත්තේ මේ ස්ලෝගන් එක? මේක නිකන් කවුරුත් දුන්න නෙමෙයිනේ. මේක අපි ආගමික නායකයෝ සීලු දෙනා එකතු වෙලානේ මේ ස්ලෝගන් එක දෙන්න ඇත්තේ. ඇයි?
Muslim ජනතාවත් පොලිසිය සේවය කරනවා. Muslim නිලධාරි පොලිසිය සේවය කරනවා. එතකොට කතෝලිකයෙක් සේවය කරනවා. එතකොට බර්ගර් කොටසකුත් සේවය කරනවා. සිංහල ජනතාවත් සේවය කරනවා. එතකොට මේ සියලු ජනතාවට ගැළපෙන ස්ලෝගන් එකක් තමයි දීලා තියෙන්නේ. ධම්මෝ අවිරක්කති ධම්මචාරි ධර්මය අනුව හැසිරුණොත් ධර්මය අනුව ජීවත් වුණොත් ධර්මයේ විසින් රැක බලා ගන්නවා කියලා. එතන කියලා නැහැ මොන ධර්මයේද කියලා. තමුන් ජීවත් වෙන ධර්මය. තමුන් ජීවත් වෙන ධර්මය අනුව තමුන් ජීවත් වෙනවා නම් ඒ අනුව කටයුතු කරනවා නම් ඒ ධර්මයේ විසින්ම තමුන්ම රැක බලා ගන්නවා. ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි අපි සියලු දෙනා බලංගොඩ නගරේ ඉතාම සිල් සංවිධානයේ බලංගොඩ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව ඇයි මෙහෙම කරන්න යෝජනා කළා කරන්න ඇත්තේ මේ කරන්න ඇත්තේ ඔවුන් තුල කටයුතු කරන කාලය අපේ ආදරය බෙදා හදා ගන්න කාලය මහමත්තුමාගේ ධර්මයේ තුල වැඩි හරියක්ම කතා කරලා තියෙන ආදරය ගැන උන්වහන්සේගේ ධර්මයේ තුල වැඩි හරියක් මිනිසුන්ට ආදරය කරුණාව ගැන තමයි කියලා දීලා තියෙන්නේ ඉතින් ඒ නිසා මම හිතනවා අද වගේ දවසක අපේ බලංගොඩ වෙළඳ සංගමේ සභාපති සුනිල් ඔබේසේකර මැතිතුමා ඇතුළේ නිලධාරී මණ්ඩලයම මේ කරපු ක්‍රියාව මුළු ලංකාවටම ආදර්ශයක්. මේක අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ආදර්ශයක්. දැන් මේ ඇවිල්ලා තියෙන කාටවත් අවශ්‍යතාවයක් නැහැනේ ඔබට ඔබේ නිවසේ නෝම්බි අරින්න පුළුවන්. ඔබට ඔබේ නිවසේ පරිසරයේ තියෙනවා. ඔබේ නිවසේ පරිසරයේ ගොඩනගාගෙන තියෙනවා. ඇයි නමුත් අපේ ආරාධනයට ආවේ ඔබ අපිට දීන ආදරය නිසා. මේ ආදරය තමයි ලෝකේ පවත්වාගන්නේ. මේ ආදරය තමයි ලෝකේ ජීවත් කරවන්නේ. මේ ආදරය තමයි ලෝකේ ඉස්සරහට ගෙනියන්නේ. ආදරණීය මුස්ලිම් ප්‍රජාවගේ මම කියනවා මේ ඉස්සෙල්ලා ඔබ දැක්ක මේ ගීතයක් පරිසරය සම්බන්ධව ඔබේ කටයුතු වෙන්න ඕනි කොහොමද කියලා. අපි පරිසරයට ආදරය කරන්න ඕනි. පරිසරය රැකගන්න ඕනි. මිනිස්සු රැකගන්න ඕනි. අපේ දරුවෝ රැකගන්න ඕනි. අපේ දරුවෝ කියලා කිව්වම ඒක මුස්ලිම් දරුවෝද සිංහල දරුවෝද බෞද්ධ දරුවෝද කියලා නෑ ඒ ඔක්කොම අපේ දරුවෝ. ඒ අපේ දරුවෝ අපි ආරක්ෂා කරගන්න ඕනි. මහාමත්තුමා එදා විශාල අරගලයක් කරා පඩ පිටින් දරුවෝ වලලන එක නවත්තන්න. හැබැයි අපේ සමාජය අද මත්ද්‍රව්‍ය වලින් දරුවෝ වනසන තත්ත්වයක් තියෙනවා. ඒ වනසන තත්ත්වය අපි ඔක්කොම එකතු වෙලා නවත්තන්න ඕනි. ඒක තමයි අපිට මහාමත්තුමාගේ ධර්මයේ තුල කරන්න පුළුවන් උපරිම දේ කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි මම විශ්වාස කරනවා මේ සමාජය තුළ අපිට වෙනසක් කරන්න පුළුවන් අපිට ආදර්ශයක් වෙන්න පුළුවන් දැන් ඔබ මේ ඊපාර මේ කටයුතු කරලා විශේෂයෙන් නොම්බි උපවාස මාසයට අනුව කටයුතු කරලා ආයි මේ අවුරුද්දේ නැවතත් මේ උපවාසය ආරම්භ කළා ඔබ ඒකට අනුගතව කටයුතු කරා නමුත් මම විශ්වාස කරනවා ඊළඟ අවුරුද්ද අපි මේ නොම්බි උත්සවයට සහභාගී වෙනකොට මේ නොම්බි අල්ලන වෙලාව වෙනකොට අපි අද හිතට එකඟව මෙතනින් බහලා යනකොට අපි තීරණයක් ගන්න ඕනි අපි එක පුද්ගලයෙක් හැටියට අපේ සමාජය මීට වඩා වෙනස් කරන්න අපි කටයුතු කරනවා කැප වෙනවා කියලා. ඒක තමයි අපේ ඉල්ලීම. ඒ නිසා අපි සියලු දෙනාගේම ආදරය ඔබට බෙදා දෙමින් මේ නොම්බි උත්සවයෙන් පස්සේ පැවැත්වෙන උත්සවය ඔබගේ අවුරුදු උත්සවය අල්ලාහ් දෙවිතුමාගේ නාමයෙන් මේ සාර්ථක අවුරුද්දක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම ඉතාමත්ම ඉහෙලීම මේ අවුරුද්ද සමරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ කටයුතු සඳහා බලංගොඩ සිංහල ව්‍යාපාරික ප්‍රජාව ඔබත් එක්ක හැමදාම සහෝදරයෝ වගේ ජීවත් වෙනවා කියන එකත් මතක් කරමින් ඔබ සියලු දෙනාටම අපි සියලු දෙනාම එකතු වෙලා බලංගොඩ ආදර්ශමත් නගරයක් බවට පත් කරමුයි කියලා ඉල්ලමින් ඔබ සියලු දෙනාටම නැවතත් සුබ අවුරුද්දක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි මුස්ලිම් සහෝදරයන් වගේම සියලුම සිසුආගම් සහෝදරවරුන් අපිත් එක්ක උපවාසය විදෙන මේ අවස්ථාවට සහභාගී වී වෙනමින් මම මේ තාමත් කාරණේ දෙලා සිටිනවා බොහොම ස්තුතියි. Allah
أشهد أن لا أشهد أن محمد رسول الله أشهد أن محمد رسول الله حي الصلاة විශේෂිත වූ ස්වර්ගයක් සූදානම් කරලා තියෙනවා. මෙන්න ලෝවේ අපි අහිමෝන කල් අනිවාර්යයෙන්ම උපවාසයේ රැකපු පුද්ගලයේ ක්ලේස අල්ලා දෙවි වහන්සේ අප සියලු දෙනාටම ඒ ස්වර්ගය ලබා දෙනවා. ඒකත් එක්කම මම කියන්න කැමති මෙම උපවාසයේ මෙදෙන අවස්ථාවේ ඊටමත් පොඩි වෙනසක් තියෙන අවස්ථාවක්. මුස්ලිම් පූජකතුමක් තුමේ වශයෙන් මීට කලින් අවුරුදු 6ක් 4ක් තිස්සේ මම නොයෙකුත් උපවාසයේ මිදෙන උත්සව වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ උත්සව වල අවශ්‍ය උපදේශ ලබා දෙන තියෙනවා. ඒ උත්සවයේ සංවිධායක කරපු පුද්ගලයන් පවා බෞද්ධ ජනතාව සංවිධාය කරලා තියෙනවා. ඒ වුණාට බලංගොඩ අද දවසේ සංවිධායක කරපු මෙම උපවාසයේ මිදෙන උත්සවය ඉතාමත් වෙනස් උත්සවයක්. ඒකට හේතුව තමයි දෙවැනි අවස්ථාවක මුස්ලිම් පූජකතුමෙක් ලෙස මම මේ වගේ ස්ථානයකට යොමු වෙලා නොම්බි කියන්නේ මොකන්ද, රමදාන් උපවාසය කියන්නේ මොකන්ද, මුස්ලිම් පුද්ගලයාගේ මතය මොකන්ද, ඉස්ලාම් ධර්මය කියන්නේ කුමක්ද කියලා නොයෙකුත් දේවල් මම තමයි පැහැදිලි කරන්නේ. ඒවට අද දවසේ මුස්ලිම් බැතිමතුන්ටත් සිසු ආගම් සියලුම සහෝදරවරුන්ටත් ඉතාමත් කෙටියෙන් හා ලස්සනටම ආකර්ෂණීය ලෙස ඉස්ලාම් ධර්මය හා ධර්මයත් එක්ක සම්බන්ධ වුණු හරය, ඒක තියෙන ඉගෙනුම මොකක්ද කියලා අපගේ මහත්මයා ඉතාමත් ලස්සනට පැහැදිලි කරා. එම නිසා මම ඔබතුමාට හා ඔබතුමාගේ මෙම කමිටියට සංසදයට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. අද දින මහසේගේ ආශිර්වාදය ඔබටත් ඔබගේ සියලුම පුද්ගලයන්ට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සංගීතයව මතක් මේ ලෝවේ ජීවත් වෙන පුද්ගලයන් ලෙස
manusia lese api tay api adahan Allah dewa bahasa tay tiada samarita aja beri diuni kerjaan ini awasta paham karena emeni saat tamai upawasa kala wakawan wathule upet dakin nede puluan gehenu piri mikian depar sebelumnya rai baru ini pali itu yomu bela mereka bandana mana baru bela dirat terima ini kita he tu tamai mau mau pu Allah dewa bahasa ha Ma atare wardhane kare yutu e samarata ave vedidiyune kare yutu aadhyatmika patthi e wenwe goda wehesa mahansi wenna me dawasama me hitanne raha warume 12 ek 12 ek 2 wenakota api vandana maana wala giratha wenawa diparshwe ekata hetuwa thamai apege aadhyatmika patta vedidiyune karaganna temini karanawa thamai upawasa kala wakawana thula Matai, maha samag jiwa tu ni selul manusia antai atariti ni samad tawya, samadhiya. Eka kohomade bedi diune karagan. Me sambandha kama bedi diune karagan ini mete. Nabi Nabi tu mana menurut pulau Allah Dewan Sya menurut pulau kisi ma awastha agak, istana agak. Umgi me sambandha muslim prajawat tekke vitarak bedi diune karagan ni kelok desa kelawadi mete. Eh upadesha tiyenne oba samaga jeevathwannawo sieluma parshwayan ekka Nabi Nayaka thumaran warak pawasanawa me lowe jeevath wena sieluma parshwayange visishtatama pugala honduma ekka me lowe jeevathwannawo sieluma jeeva jeevinta karunawa dayawa maitriya dakwame කවුද නිසි ආකාරව සලකනවාද හේ පුද්ගලයා තමයි අල්ලා දේව මහන්සේ ඉතාමත් ආදරය කරන විශිෂ්ටතම පුද්ගලයා ලෙස. අපේ මහත්මයා කියන්න කැමති මෙතනත් කිසියම් හෝ තැනක ඒක බෞද්ධ වෙන්න ඕනි ක්‍රිස්තියානි වෙන්න ඕනි නැත්නම් තමිල වෙන්න ඕනි නැත්නම් මුස්ලිම් කෙනෙක් වෙන්න ඕනි කියලා ආගම සම්බන්ධ කරලා. එයා කවුද වෙන්න ඕනි Bimbelowe, Allah Dewa Mahasi, visit mawan Allah deh, jiwa jiwi betul tuh macam ni. Emeni saat tamai, darah di marga itu yang bunuh, istri kelik, barak, pare yang awastha abedi, balik, batur bunuh beri beri in awastha. Lidat tienna, lidat tu behal batur bunuh beri, tibahai balat. Mereka berada di marga itu yang ur istri baru, balat mana hari kita kerana orang ini, matur bidadar dengan tuan ini dia, tangan ini sabat tu agak agak, ini sabat tu yang matur bidadar cara gini, ini balat ada dina matur boleh. Evan ada banyak hasilnya, mana sempurna, mana binas, narak hasilnya mana tiada kira. Mereka balat dapat ko, ini maithriya karuna mandisa, Allah dengan manusia, ini istri itu swarga labadil, ane itu nampai, apa sih yang dinaungi. Eh, ini tamat lassan aku udah hamil aku. Mereka marga, nukarawa, mayayu tuh. Mereka ini apa sihir itu nam prasna kan. Tawa dia aku mai. Ramadhan upasa ekian ini, apa ke hangin panek ini meter. Lassan abhyaasya aku laba dene, kalau aku mau. Insaat aku mai, aku tuh mau kiri pilih aja. Banyak netebe, nara kawasan, asap dewa kawasan, pariharne karena netebe. Tapi kalau ekte hirihara, aparadia karena netebe, irsia karena netebe, kalut, api niratu niatri niratu villa ini upuasi midina, magadi midina, api tawasya kusoyle midina. Ekian ni, api atare ativan hengim, nara ke hengim, kau muda bahne karena ni kaya asan abya asya, ni upuasi hara alamade. Etikam, budra jana bahansi. Bauh darma itu leh tiada hari, darshan itu leh tiada hari itu mai. Mama kian datang ni, ikhyan ni mama bodi kali ini, mama hadoni, hadoni, single samaja tikka. Mami kian katte single school leh. Mami esielu mama mitra orang ni single mitra. Ini sa, eh samaja agam, sanskuti, eh sambandha, istihaas eh sambandha, pada dengan mak mati leh. Tapi kerana itu kartawya netang kriya dharma tiada mana, ekik palamu mana,
කරන මට සිත සුවක් තියෙන්න ඕන. මට සිතේ තෘප්තියක් තියෙන්න ඕන මම කරන්නේ මේක හොඳ දෙයක්. දෙවෙනි දේ තමයි ඒ කරන කාර්යය හරහා සමාජයට බලක් තියෙන්න ඕන. තුන්වෙනි දේ තමයි මේ දෙපාර්ශවයටම ප්‍රයෝජනක් තියෙනවා වගේම සභාවට අදාළ දෙයක් වෙනවා. මේ කර්ම තුන සලකා බලමින් අපි සමාජය තුළ යම්කිසි හොඳ දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම අප සීල දෙනාම කරන්නේ ඉතාම කුසල දෙයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පරිවිදේ. බොහෝ දේවල් වලින් දෙයක් කිව්වා. ඉතින් මම හිතනවා මේ සීල දෙනාම සහභාගී වෙලා ඒ දේ කරමු. නැවතත් මම සුදුවන්ත වෙනවා වෙන සංගමයට මේ වගේ අවස්ථාවකට ලබා දීලා අපිවත් ගෞරව කරන්නේ. සුදුයි. අද ස්ථාර උත්සවය අපි කරන්න ඕනි කියලා හිතුවේ අපි ගියව වසරෙත් කරා මේ වසරෙත් අපි කරන්න ඕනි කියලා හිතුවේ යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන මොකද ව්‍යාපාරිකයෝ විදියට අපි ඔක්කොම එකට එකතු කර ගැනීම අවස්ථාවක් කොතනින් හෝ පටන් ගන්න ඕනි නැත තමයි මෙම ව්‍යාපාරික සංසදයේ අපි ආරම්භ කරලා බොහොම ශක්තිමත් දෙයක් අපි ඉදිරියට කරගෙන යනවා මොකද ව්‍යාපාරිකයෙක් කියන්නේ අතරම බැලුවොත් කොච්චර වත්පොසත් කමින් එහෙම නැත්නම් යාපු ව්‍යාපාරියා දෙන් සාර්ථක වුණා ධම්මලක පුරුකකට බෑ කිසිම දෙයක ශක්තිමත් ක්‍රියාවකට යන්න පුරුකක ගතුලා ධම්මලක හදුනොත් අපිට පුළුවන් ඕනම පාර දුරකට යුක්ත පාර තයක් පහසුවෙන් මෙල්ල කරගන්න මං අනේ ඒ ආරාධනාව කරන්න තමයි අපි මේ බලන්නේ නැත්නම් මේ ව්‍යාපාරික ප්‍රජාවක බලාපොරොත්තු වෙන චරේ අපේ සංසදයට එකතු වෙන්න සමාජීයත්වයේ ගන්න ඒ ගන්න ගැනීම තුළ අපට නොලැබී ගිය නොලැබී යන දැනට නොලැබීමින් ගිය ගොඩාක් දේවල් අපිට එකතු කරන්න පුළුවන් මම ඒක පැහැදිලි කළොත් බලංගොඩ ව්‍යාපාරිකයෝ මෙතන ඉන්නවා ගොඩක් හදිසියෙන් තමන්ගේ ව්‍යාපාරයේ සරහවත් වාහනයක් නවත්ත ගන්න බලෝත්පාදන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අතරම අපි ඒ කාගෙවත් ව්‍යාපාරික පහර ගන්න නෙමෙයි ඒවට අපි හැමෝම ජීවත් වෙනවා අපි බලංගොඩ ව්‍යාපාරිකයන්ගේ තියෙන ශක්තිය අපි තේරුම් අරගෙන නැහැ අපි වෙන නගරවල අපි දන්නවා ව්‍යාපාරික සංසදවල තියෙනවා සංගම් තියෙනවා ඒ අය තමයි බලවත්ම පිරිස ව්‍යාපාරික නගරයක ඉන්නේ ඒත් අපේ බලංගොඩ ගොඩාක් දෙදලා අපි ඒකේ අවශ්‍යතාවය දැනෙන්නේ තමුට විතරයි. උඩ තමුට දැනුණාම අපි මේ වෙලාවට මොකක් හරි පියවර ගන්න මොසක් ස්ථිර පියවරක් අපිට ගන්න බැරි වෙනවා. ඉතින් මම අපි කල්පනා කරනවා මේ බලංගොඩ ව්‍යාපාරික සංසදයේ විදිහට ව්‍යාපාරිකයන්ට දැනෙන යම් කිසි දෙයක් කරන්න. ඔබතුමාලා දැනි නැති අපි මේ වසර තුල එක වසරයි තාම අපිට ගත කරන්න කාලය හම්බුනේ මේ ව්‍යාපාර සංසදේ පටන් අරගෙන. අපේ වෙන කිසිම අරමුණ නැහැ. තීන්දුව ව්‍යාපාරිකයාගේ සුභ සාධන සඳහා කැපවීම පමණයි. ඒක කොතනින් හෝ කවුරු හෝ පටන් ගත යුතුයි. අපි කල්පනා කරා කිප දෙනෙක් එකතු වෙලා විශේෂයෙන් ලක්ප්‍රිය දේව කුමාර මටත් කලින් අතර මේ ගොඩ තමයි මේක සංවිධානය කරේ. ඇති ඒ වගේම ශක්තිමත් ව්‍යාපාරිකෝ කිප දෙනෙක් එකතු කරගෙන දැනට අපි මේ ව්‍යාපාරය සාසදේ කරගෙන යනවා. එතෙන්දී අපි හැම වෙලාවම දකිනවා මොකද්ද අපි විය යුතු ප්‍රාථමික පළවෙනි දේ. ඉතින් අපි එතෙන්දී අතුරුගත එකක් තමයි මේ ස්ථාර උත්සවය. මොකද අපි මුස්ලිම් ජනතාවගේ හොඳ හිත අපි දිනාගත යුතුයි අපි සම්බන්ධ වෙත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න නම් හැබැයි බලංගොඩ නගරේ වන් අතරම කියන්න ඕනේ කිසිම ප්‍රශ්නයක් නැතුව ජාති ආගම් ભેද මොකුත් නැතුව කිසි ප්‍රශ්නයක් නැතුව තමයි මෙච්චර කාලයක් ගත වුණේ මම හිතන්නේ ඉදිරියටත් අපිට මේ සුවඳතාවය ආරක්ෂා කරගන්න පුළුවන් මොකද උදාහරණයක් විදිහට ගත්තොත් අපේ නජිබ් රලාහ් දුව අපේ පන්තිතුමා අපි හැමදාම ගරු කරන අවසාරි මාත්‍ය අපතුමා එතුමා බලංගොඩ සුළු ජාතියක් නියෝජනය කරත් අමතිවරේ දක්වා යන්න පුළුවන් වුණේ බලංගොඩ ජනතාවගේ ජාති ભેද ඒවා පස්සට දාලා වැඩ කරපු හින්දා ඒ සුළුදාම මම හිතන්නේ ඉදිරියට අපි රැක ගන්න ඕනි මොකද අපි ඔක්කොම මිනිස්සු ඔක්කොම පුද්ගලයෝ එක්කෙනෙකුට එක්කෙනෙක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන යුගයක් නේද කවුරුහරි අන්තවාදීෙක් දෙන්නේ ඇවිල්ලා හැම ආගමකම හැම ජාතියකම ඉන්නවා වගේ මිනිස්සු ඒ වගේ මිනිස්සු තවෝනි ප්‍රශ්නයක් ඇති කරගන්න මං හිතන්නේ අපේ ශක්තිමත් භාවය තුළ ඒවා නිකම්ම නිකම් ප්‍රතිඵල නැති දෙයක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් මං මේ හෝ අප්‍රේ අන්තිම
නිසරේ මේක මේ ස්ථාන මේ සඳහා අතරම ගොඩාක්ම අප සංසදයේ කැපෙච්ච චරිතයක් තමයි ෆයිල් ඉස්පැතුමා මම එතුමාට විශේෂ ස්තුතිය පුද කරනවා ඔහු සහය දෙන්න කියලා කළා ඒ වගේම අප සංසදයේ ෆයිසල් මුනීර් මහත්තයා ආදරණීය කුජි හාජි හැම අවුරුද්දේ වගේ අපිත් එක්ක නිරතුරුව ඉන්නේ